අපිට විශ්වාස වැඩගත්කමක් තියෙනවා මොකද අවුරුදු 10ක කාලයක් අපිට ලැබිලා තියෙන්නේ 2021 30 වෙනකල් තිරසන සංවර්ධන ඒ අවශ්‍යතාවයන් අපිට ඉට කරගැනීමේ අභියෝගතාවය අභියෝගය අපි මුහුණ පාන්නමින් සිටිනවා නමුත් අපි ඒ අතරම දන්නවා මේ කාලය අපි 2021 ට ආවේ විශාල අභියෝගාත්මක පරිසරයක් තුල මොකද COVID-19 පැතිරෙන හැමින් ඒ වුණා ඒ හැම දෙයකම අපි දකින දෙයක් තමයි අපි සංඛ්‍යාත අගයන් ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි කොහොමද මේ වැඩේ කරගෙන ඉස්සරහට යන්නේ? අපි කොහොමද අපේ අරමුණු ඉටු කරගන්නේ කියන එක. ඉතින් මේක අද අපි COVID-19 දමනය කිරීමට අපි උත්සුක වන්නාසේම. ඒ කියන්නේ එතනදිත් අපි කතා කරනවා කොහොමද අපි මේ කර්ව් එක පල්ලෙහාට ගෙනියන්නේ? කොහොමද R රගය එකෙන් පල්ලෙහාට ගෙනියන්නේ? ඒක මත අපේ ඉදිරි ගමන රඳා පවතිනවා මොකද ඒක ඒක වැදගත්. ඒ වගේම තමයි තිරසර සංවර්ධනය කරා යෑමේදී අපිට තියෙන මේ ගෝලීය ඒ 17ක් වෙන ඒ අගයන් අපි කොහොමද ලබා අපි පවත්වාගෙන යන්නේ? අපි ඒවත් කරෙමිට අපි මොන වගේ අපි දැන් උත්සාහ ගන්නවනේ. අපි උත්සාහ ගැනීමේ අපි කොතරම් සාර්ථකද? මේ සාර්ථකත්වයේ අපි සාමාන්‍යයෙන් ඔය ගුණාත්මක අගය ගැන කතා කරද්දී ක්වොලිටි කියන ගැන කතා කරද්දී අපි ප්‍රධාන දෙයක් තමයි PDCA කියන එක plan do check action. ඉතින් මේ ක්‍රමය මම හිතන්නේ හැමෝටම වැදගත් දෙයක්. මොකද අපි යම් කිසි දෙයක් plan කරනවා ඊට පස්සේ ඒක ක්‍රියාත්මක කරනවා ඒ ක්‍රියාත්මක වීමේ අගය අපි වටහා ගැනීම උත්සාහ කරනවා. ඒ කියන්නේ මේ check කියන එක අපි කොතරම් දුරට ඉස්සරහට ගිහිල්ලා තියෙනවද මේක අපි බලාපොරොත්තු දේවල් ලැබෙනවද ඊට පස්සේ ඒ ලබා ගන්න අගයන් තුළින් අපි ඊට පස්සේ ආපහු ගිහිල්ලා අපි කරන ක්‍රමවේදයේ වෙනස් වීමක් අවශ්‍ය නම් අපි ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. මේ PDCA එක කියන එක හරි වැදගත් චක්‍රයක්. ඒ චක්‍රය ක්‍රියාත්මක කිරීමේදී අපි යම් කිසි වැඩක් කරනවා නම් අපි ඒක නියාමනයකට හසු වෙනවා. එහෙම නැත්නම් අපි ඒ කරන දේ සාර්ථකද කියලා බලන අපිටම කෙලිම අමාරුයි. අපි ඒකට තව කච්චිය සහභාගී කර ගැනීම අවශ්‍යයි. අන්න එතන තමයි සහතිකකරණය. එතකොට ඔය ප්‍රතිතරණ ක්‍රියාවලිය කොහොමද අපි ඒ කියන්නේ අපි ඒ කරන දේ හරියට කරනවද? මේ සහතිකය දෙන පුද්ගලයන් කොහොමද අපිට දෙන්නේ? ඒ සියල්ල අපි පාවිච්චි කරන අපේ උෂ්ණත්වමානේ අපේ උෂ්ණත්වමානේ අගය අපිට පිළිගත හැකිද? දැන් අපිට ඒක කරන්න බෑනේ. තනි අපිට තියෙන උෂ්ණත්වමානේ අපි ඒක අගයක් ගන්නවා. ඒ අගය අරගෙන අපි කරන ක්‍රියාවලිය ගැන බලනවා. ඉතින් මෙතනදී තමයි මේ quality assurance, accreditation, certification ඒ ක්‍රියාවලියන් වල සෑහෙන වැදගත්කමක් තියෙන්නේ. ඉතින් ඒක තමයි මම හිතන්නේ 9 වෙනිදා ජූනි 9 වෙනිදා ගෝලීය වශයෙන් සමරන්නේ World Accreditation Day කියන එකේදී ඒක වැදගත්කම මේක සමාජගත කරන්න මේ තියෙන ක්‍රියාවලියේ වැදගත්කම. ඉතින් ඒක හැම අවුරුද්දකම කරන්නේ මේ නැවත නැවතත් සමාජයට මතක් කිරීමේ වැදගත්කමක් තියෙන නිසා. මොකද අපිට අමතක වෙනවා. අපි හිතනවා උපකරණයක් ගත්ත පමණින් එහෙම නැත්නම් කවුරු හරි අපි ගැන කියම පමණින්ම අපි කරන දේ අපි කරගෙන යනවා හරියට කරගෙන යනවා කියලා අපිට ඒ ගැන සහතිකයක් නැහැ. අපි ඒ සහතික කරන පුද්ගලයා ඒ සහතික කරන ආයතනය ඒ සහතික කරන තත්වයක පවතිනවාද කියන එකත් අපි දැනගන්න ඕනේ. ඉතින් ඒකයි මේ ක්‍රියාවලිය සර්ටිෆිකේෂන් ඇක්‍රිඩේෂන් කියන එක හොඳට බද්ධ වෙච්ච ක්‍රියාවලියක් වෙලා තියෙන්නේ. ඇක්‍රිඩේෂන් කියන එක ඒ අතින් හරි වැදගත් වෙනවා. මොකද ඒක අපි ඇතුළතට සමාජය ඇතුළතට පමණක් නෙවෙයි අපි ගෝලීය වශයෙන් වෙනත් ආර්ථිකයක් වෙනත් සමාජයක් සහ ගැටීමේදී පවා අර ෂෙයාඩ් සිස්ටම් එකක් ඇක්‍රිඩේෂන් කියන්නේ අපේ ෂෙයාඩ් සිස්ටම් එකක්. මම දන්නවා මට මේ කරන ක්‍රියාවලියම තමයි තවත් රටක අනිත් ආයතනයට මම සම්බන්ධ වෙන ඒගොල්ලන්ට මේ ක්‍රියාවලියම තමයි කරලා තියෙන්නේ. ඒකින්ද මට සහතිකයක් තියෙනවා. මට විශ්වාස කළ හැකි ක්‍රියාදාමයක් තමයි මම සම්බන්ධ වෙන්නේ. අන්න එතන තමයි මේක වැදගත්කම. රට තුල සහ රටින් බැහැරව. මොකද අපි කියන අපි ගෝලීයකරණය තුල සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තම අපි ගත්තොත් SDG 12 කියන එක මම හරි වැදගත් දෙයක් හැටියට සලකනවා. මොකද තිරසාර සංවර්ධනය කියන එකට යන්න බැහැ. තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය කියන එක නැතුව. මම දකින්නේ තිරසාර සංවර්ධනය කියන එක විදිහකට සිහිනයක්. අපි කරන දේ සියල්ල වැරදි විදිහට කරොත් අපි තිරසාර පරිභෝජනයක් නොකර තිරසාර සංවර්ධනයක් කියන අවශ්‍යතාවය අපිට අපි ලබා ගැනීමට කිසිම හැකියාවක් නැහැ. ඒකින්ද මේ SDG 12 කියන එක හරි වැදගත් දෙයක්. ඉතින් මොකද අපි දන්නවා අදත් අපි 1948 පරන් ඉඳන් අපි අපේ පසු අපනයන අපි කියනවා පසු අස්වන තාක්ෂණයක් නැතිව අපි අදත් මේ තත්ත්වය දකිනවා. අදත් අපි දවසකට දඹුල්ල වැටුවොත් මේක දකින්නේ. ඒකින්ද මේ ක්‍රමවේදය ඇයි අපි මෙහෙමත් 50%ක් නාස්ති කරගන්නේ? ඉතින් 50% නාස්ති කර ගැනීම සම්බන්ධ තියෙන සහතික අපි දන්නේ කොහොමද? අන්න ඒක තමයි මේ ක්‍රියාවලිය SDG 12 කියන්නේ. අපි මේ නාස්ති අවම කිරීම, අපද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, අවම කිරීම සියල්ල සඳහා තමයි මේ SDG 12 සම්බන්ධ වෙලා තියෙන්නේ.
ඒක විතරක්ම නෙවෙයි. අපි සේවාදායක ස්ථානයක් නම් අපි පාවිච්චි අපි ගන්න දේ අපි කියනවා අපි ප්‍රොකියුමන්ට් කියලා ප්‍රසම්පාදන ක්‍රියාවලිය. ඒ ප්‍රසම්පාදන ක්‍රියාවලියත් අපිට හරිත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් විය හැකියි. මොකද අපි අපේ ආයතනයට ගන්න බඩුවක් ඒක ඒ ගුණතත්වය නැත්තම් අපි ඇත්තටම ලොකු ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. ඒකේ නාස්තියක් මිසක් වාසියක් වෙන්නේ නැහැ. ඉතින් අපි සේවාදායක ස්ථානයකට පවා අපි තිරසර ගමනට දායක වීමේදී මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියන් හරි වැදගත් වෙනවා. මේ සියල්ලම සම්බන්ධ කිරීම තමයි SDG 12 කියන්නේ. ඉතින් අපි ඒක කරනවද හරියට? දැන් අපි ගොඩක් වෙලාට පාවිච්චි කරනවා මම එන්වයරන්මන්ට්ලි ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කියලා. මේ එන්වයරන්මන්ට්ලි ෆ්‍රෙන්ඩ්ලි කියන වචනයෙන් අපි හිතනවා නම් මේ වචනේ පමණක් පාවිච්චි කළා අපිට මේ වචනේ විශ්වාස කරන්න පුළුවන් කියලා. ඒක ලොකු වැරද්දක් තියෙනවා. මොකද මේ ක්‍රියාවලියට අපිට සහතිකයක් නැහැ. මේ සහතිකය දෙන ක්‍රියාවලිය අපිට ඒ ගැන සහතිකයක් දීලා නැහැ. ඒ ක්‍රමවේදය වැදගත්කම දකින්නේ මොකද අපි හරිත ගුණාත්මක තියෙන භාගයන් කියලා සමහරවිට පාවිච්චි කරනකොට අපි දැක්කම අපිට ලැබෙන්න තියෙන ප්‍රතිඵල වල තියෙන වැරදි දේ අපි දකිනකොට අපිට තේරෙනවා ඇයි අපිට මේ සහතිකය කාටවත් දෙන්න බැරි? ඇයි මේ සහතික දෙන ක්‍රියාවලිය අපි ක්‍රියාත්මක නොකරන්නේ කියන එක. ඒකින්ද වචන දෙකක් පමණක් පාවිච්චි කරලා අපිට සාහිතිකයක් ගන්න බෑ. මේ ක්‍රමවේදය නිසියාකාරව කළ යුතුයි. ඒ ක්‍රමවේදය ගැන තමයි අපි SDG 12 දී අපිට කියන්නේ මේවා කරන්න නැත්නම් අපිට තිරසර සංවර්ධනය ලැබෙන්නේ නැහැ. නමුත් SDG 12 හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න නම් අර කියපු අර ක්‍රමවේදය රට තුල ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම තමයි අපි SDG 13 ගත්තොතින් අපි මොනවාද අපි දකිනවා පසුගිය අවුරුදු 6ම ගත්තොතින් ලෝකේ උෂ්ණත්වයෙන් වැඩිම වසර කීපෙම වාර්තා වුණේ මේ කාලය තුල. ඉතින් මේ උෂ්ණත්වය ගැන කතා කරද්දී අපි දන්නවා මේ උෂ්ණත්වය අපිට කියන ගේ අපිට විශ්වාස කළ හැකි. මොකද ඒ පර්යේෂණාගාර ක්‍රියාවලියන් සහතික කරන ක්‍රමවේදයකට අනුව තමයි මේ අගයන් නිකුත් කරන්නේ. ඒක නිසා අපිට ඒ ගැන විශ්වාස කළ හැකි. නමුත් එතන ප්‍රශ්නය වෙලා තියෙන්නේ අපිට මේ දෙන දත්ත වලින් අපි අපතුලත් යම් කිසි දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මේ ගෝලීය පරිසර ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ ක්‍රියාවලියට අපිට සම්බන්ධ වෙනවද කියන එක අපි දන්නේ. අපි වචන වලින් දෙන්න පුළුවන්. අපි ගස් දෙකක් ඉටවන වෙන්න පුළුවන්. අපි වත්තක් වගා ගන්නවා යන්න පුළුවන්. නමුත් අපි කියනවා හරි අපි සම්බන්ධයි අපි දැන් හොඳ ගමනක් යනවා කියලා. නමුත් ඒ සහතික අපිට නැහැ. මේ කරන දේ අපි හරිද කියලා බලන්න නම් අර අපි කියන සහතික කරන ඒ කියන්නේ ක්‍රමවේදයට අපි පිවිසිය යුතුයි. ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. මොකද අපි දන්නවා විශේෂම උදාහරණයක් ගත්තොතින් අපේ කුඹුරවලින් මීතේන් නිෂ්පාදනය වෙනකොට අපිට කිව්වා එහෙම නැත්නම් අපි වී වගාව යම්කිසි විදිහකට දමනය කරන්න ඕනේ. මොකද මෙතන ලොකුම මීතෙන් දායක වෙන අවස්ථාවක් කියලා ගෝලීය විශ්වත්වය ඉහළ යෑමට. ඒ කියන්නේ අපි ප්‍රධාන ආහාරය පවා යම්කිසි විදිහකට ප්‍රශ්නයකට මොන මුස්සෙලා තියෙනවා මේ ගෝලීය විශ්වත්ව ප්‍රශ්නය නිසා. නමුත් අපි තාමත් නොදන්න දෙයක් තමයි අපි වීවගා කරන ක්‍රමයේ යටතේදී අපි විසින් නිෂ්පාදනය කරන මීතෙන් ප්‍රමාණය අපි පිළිගන්න දෙයක් තමයි. අපි අරතරන් නිෂ්පාදනය කරන්නේ නැහැ. නමුත් අපි IPCC එකේ අපි දක්න දත්තයන් වල අපි පාවිච්චි කරන අගේ අපි පාවිච්චි කරන්නේ දැනට අපි රටගෙන අගේමේදී පවා අපි පාවිච්චි කරන දත්තය තමයි IPCC එකේ තියෙන ඒ ලයිබ්‍රරි ඩේටා එක. ඒ කියන්නේ අපිට දෙන දත්තය. නමුත් ඒ දත්තය අපි සමහර වෙලාවට අපි කියනවා නෑ මේක නෙවෙයි ලංකාවේ කරන ක්‍රමවේදය අනුව වෙන්නේ. නමුත් මේක අපිට එහෙම කියන්න නම් අපි ඒක එහෙම කියලා ලංකාවට වෙන විදිහකට අපේ අගය පෙන්නලා දෙන්න නම් අපිට මේ කියන සර්ටිෆිකේෂන් and accreditation කියන ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි. ඒ ක්‍රියාත්මක වීම හරහා තමයි අපේ ජාතික දත්ත පද්ධතිය හරියාකාරව සැකසিলা අපි දෙන ග්ලෝබල් කමියුනිකේෂන් එක. අපි දැන් ටික දවසකට කලින් අපි නැෂනල් කමියුනිකේෂන් එක තුන්වෙනි එක අපව දුන්නා. එතනදී අපි කරන දත්තයන් අපිට අපේ රටෙන්ම ලබාගත් දත්තයන් නෙවෙයි. ඒවා අපි ගන්නේ ගොඩක් වෙලාවට අර තියෙන ටේබල් එකකින්, IPCC දෙන ටේබල් එකකින්. ඉතින් මෙතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. අපි මං හිතන්නේ නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නම් මේ වගේ දවසක අපි හිතා ගන්න ඕනේ මේ ක්‍රියාවලිය අපේ ආයතනවලට අපේ ප්‍රතිපත්තිවලට අපේ ආයතනවල පාවිච්චි කරන එක එක අවස්ථාවන් වලට ඒ වගේම අධ්‍යාපන කටයුතු වලට. මොකද SDG 12 සහ SDG 13 දී අපි දැනුවත් කිරීම ගැන කතා කරනවා. මේ සියල්ලටම මුසු කර ගැනීම විශේෂ